අදත් මම ඔයාලා ඔක්කොම රොබෝලෝක YouTube channel එක බොහොම ආදරෙන් පිළිගන්නවා. අද මගේ ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ මම ඔයාලට අද අරන් ඉවිල්ලා තියෙන්නේ කොහොමද රෙජිස්ටර් එකක් කරා පවර් එක හොයන්නේ සහ වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියන්නේ මොකද්ද? වෝල්ටේජ් ඩිවයිඩර් එක තනාගන්නේ කොහොමද? සහ ඒ ගන්නේ කිරින් කොහොමද කියන දේවල් ගැන කතා කරන්නේ. ඉතින් මගේ ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ තාම මම කතා කරන්නේ බේසික් දේවල්. මූලික දේවල් තමයි තාම මම ඔයාලත් එක්ක කතා කරන්නේ. නමුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව හරියට නිවැරදිව ඉගෙන ගන්නවා නම් මූලික දේවල් ගැන කතා නොකරම බෑ. ඉතින් අදත් අපි අපේ පාඩමට මෙහෙම බලමු කොහොමද මේ මාතෘකා දෙක කරන්න කියලා. ඉතින් අපි අපේ පාඩමට මෙහෙම. මම මුලින්ම කතා කරන්නම් කොහොමද ප්‍රතිරෝධකයක පවර් එක ශක්තිය කොහොමද හොයාගන්නේ කියලා. අපි ශක්තිය මනින්නේ වොට් වලින්. මේ ආකාරයට ගමු ප්‍රතිරෝධකයක් තියෙනවා බැටරියට සම්බන්ධ කරලා R1 කියලා බැටරි වෝල්ටියතාවය 9 වෝල්ට් R1 ප්‍රතිරෝධකය CI ohm කියලා අපි ගමු. මෙහි ශක්තිය P වලින් ගත්තොත් පවර් එක සමානයි VI කියන ගුණිතයෙන් වෝල්ටියතාවය සහ මෙහි ප්‍රතිරෝධකය හරහා ගලන ධාරාවේ ගුණිතයෙන් තමයි අපි පවර් එක හොයාගන්නේ. මෙහි අපිට මෙම I වෙනුවට සහ මෙම වෝල්ටියතාවය වෙනුවට අපිට V සමානයි IR කියන සමීකරණය V සහ I ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙහි V ගත්තොත් IR කියන කොටස මෙහි තියෙන V වලට යොදන්න පුළුවන්. ඒ වගේම මෙම සමීකරණේ I ගත්තොත් V බෙදීම R කියන කොටස අපිට මෙහි I වලට යොදන්න පුළුවන්. මෙම ගැටලුව සම්බන්ධව අපි බැලුවොත් P සමානයි V I යදුව මෙහි අපි ධාරාව දන්නේ නැහැ. එම නිසා I වෙනුවට අපිට යොදන්න පුළුවන් V බෙදීම R කියන කොටස. එවිට අපි මෙහි V සහ R අපි දන්න පදයන් නිසා එවිට P සමානයි V වලට V බෙදීම R යදුවත් නැවත අපිට එනවා V වර්ගය බෙදීම R කියලා සමීකරණය. මෙහි පවර් එක නිසා වොට් වලින් තමයි අපි ගණනය කරන්නේ. P සමානයි V වර්ගය බෙදීම R කියන සමීකරණයට අපි ආදේශ කළොත් V වලට එනවා 9 වෝල්ට් 9 වර්ගය බෙදීම R වලට එන්නේ CI ohm. මෙම සමීකරණයට ආදේශ කරන වලට වෝල්ටියතාවය V වෝල්ට් වලින් ප්‍රතිරෝධය ohm වලින් I දන්නා පද වලට I යොදනවා නම් I ampere වලින් යොදන්න ඕන. එවිට 81 බෙදීම CI වොට් කියලා එනවා. මේකට අපිට පුළුවන් 0.81 වොට් කියලා උත්තරය හොයාගන්න. මේක මතක තියාගන්න ඕන කරුණ තමයි මෙම සමීකරණේ P සමානයි VI වලට අපිට යොදන්න පුළුවන් V වලට සහ I වලට V සමානයි IR කියන සමීකරණයෙන් අවශ්‍ය පදයන් අපිට යොදා ගන්න පුළුවන්. තිරය දිස්කන ආකාරයට එම සමීකරණයේ විවිධ ආකාරයන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු වෝල්ටියතාව ඩිවයිඩර් එකක්. වෝල්ටේජ් ඩිවයිඩර් එකක් කියන්නේ මොකක්ද කියලා.
වෝල්ටේජ් ඩිවයිඩර්යක් කියන්නේ මේ ආකාරයට බැටරියට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධ දෙකක් අපි මුලින්ම ගමු. මෙන්න මේ ප්‍රතිරෝධක දෙක, එක R1 කියලා ගමු, මේක R2 බැටරියට, Vin කියලා ගමු. මෙන්න මෙම ප්‍රතිරෝධ දෙක R2 කියන ප්‍රතිරෝධකය හරහා අපි වෝල්ටීයතාවයක් මැන බලනවා නම් අපි ගන්න ඕන එළියට ඒක V out කියලා ගමු. මෙන්න සමීකරණයේ පරිපථය හරහා ගලන ධාරාව I කියලා ගත්තොත් මේ හරහත් I I ධාරාවක් තමයි ගලන්නේ. එම නිසා අපිට R2 V out වලට සොයන්න අවශ්‍ය නිසා අපිට ප්‍රදන්න පුළුවන් R1 සහ R2 ට වෙන වෙනම V සමාන IR යොදන්න පුළුවන්. අපි මුලින්ම R1 වලට යෙදුවොත් මෙතන මේ R1 ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාවය වෙන්නේ මේ කොටස V out නිසා, සම්පූර්ණ වෝල්ටීයතාවය V in නිසා V in ඍණ V out තමයි මේ දෙක අතර වෝල්ටීයතාවය වෙන්නේ. ඒ වෙනසම මම යොදනවා R1 සඳහා V සමානයි IR. V in ඍණ V out සමානයි ධාරාව Iමයි ප්‍රතිරෝධය R1. මෙහි අපි පොදු වගේ සමීකරණ දෙකට මේදුව පොදු වගේ I පොදු අගයක් වෙන නිසා I වම උත්තර කර ගන්නවා. I සමානයි V in ඍණ V out බෙදීම R1. මේ සමීකරණය අපි අංකයක කියලා දාගමු. ඊළඟට මම යදනවා R2 සඳහා V සමාන IR. එවිටෙන් V මෙතන V යගේ V out එන්නේ සමානයි I යගේ අගේ පොදුයි R එන්නේ R2. මෙහිත් I මම උත්තර කරගන්නවා. I සමානයි V out බෙදීම R2. මෙම සමීකරණයත් මම දෙක කියලා යොදාගන්න. මෙම I අගයන් දෙක සමාන අගයන් නිසා මට පුළුවන් මෙම එක සහ කියන දෙක සහ දෙක කියන සමීකරණ දෙක සමාන කරන්න. ඒ මම මෙතන කරන්නම්. එක සමීකරණය සමානයි දෙක සමීකරණ. එවිට V in ඍණ V out බෙදීම R1 කියන කොටස පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණේ V out බෙදීම R2 කියන කොටසට. මට පුළුවන් මෙම R2 වලින් මෙම කොටසත් R1 වලින් මේ කොටස සමීකරණේ ගුණ කරන්න. එවිට R2 V in ඍණ R2 V out සමානයි R1 V out. මෙම V out පද දෙක මම එක පැත්ත කරගත්තොත් R1 V out ධන R2 V out. මෙම R2 V out කියන එක මම මේ පැත්තට අරගෙන යනවා. ඊට සමානයි R2 V in. දැන් මට පුළුවන් මෙන්න V out දෙක දෙකම V out නිසා මට පුළුවන් V out එළියට ගන්න. එවිට R1 ධන R2 V out සමානයි R2 V in කියලා මට ගන්න පුළුවන්.
මේ මන් තවත් සුළු කරගත්තොත් මට පුළුවන් Vout කියන කොටස සොයාගන්න. Vin මාරයක් R2 බෙදීම මෙම කොටස මම එහා පැත්තට ගෙනිච්චොත් R1 ධන R2 මේක තමයි මෙවැනි ප්‍රතිරෝධක දෙකක මෙම ප්‍රතිරෝධ දෙකෙන් කොහොමද වෝල්ටේජය බෙදෙන ආකාරය පිළිබඳ මට හොයාගන්න පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා R2 R අන් අගයන් සහ ලබා දෙන වෝල්ටේජය ලබා දුන්නාම අපිට අවශ්‍ය මොන ප්‍රතිරෝධකද කියලා මෙතන දුන්නාම මට හොයාගන්න පුළුවන් මේ ප්‍රතිරෝධකේ හරහා වෝල්ටේජය වෝල්ටේජය බෙදීම කොහොමද කියලා. මේ ආකාරයට මම නැවතත් හදලා පෙන්නන්නම්. ප්‍රතිරෝධක තුනක් සම්බන්ධ වූ විට සහ ප්‍රතිරෝධක අපි විවිධ ප්‍රමාණයක් යොදා ගත්තාම එයින් කොහොමද සමීකරණයක් ලබා ගන්න කියලා. මම ගත්තොත් එතන ප්‍රතිරෝධක තුනක් තියෙනවා R1 R2 R3 මෙහි ධාරාව I කියලා ගත්තොත් එතන V in කියලා ගත්තොත් මෙම ප්‍රතිරෝධ දෙක හරහා V out කියලා ගත්තොත් මෙම ප්‍රතිරෝධ දෙක හරහාම V in ඍණ V out කියලා තමයි එන්නේ. එවිට මට ඉහත ආකාරයටම V සමානයි IR යදුවොත් R3 වලට මුලින්ම යදනවා. එවිට එනවා V out සමානයි I සමානයි R3 කියලා. මේක පළවෙනි සමීකරණය කියලා ගත්තොත් R1 ධන R2 ට මම යදනවා V සමානයි IR. එවිට එනවා V in ඍණ V out සමානයි I වාරයක් R1 ධන R2. මේ තයි පදය ගත්තොත් එළියට V in ඍණ V out බෙදීම R1 ධන R2 කියලා ගන්න පුළුවන්. මේක සමීකරණ අංක දෙක. දැන් මට පුළුවන් එක සහ දෙක සමාන කරන්න. එවිට එනවා පළවෙනි සමීකරණය සමාන කරොත් අයුක්ත කරගත්තන් පස්සේ V out බෙදීම R3 සමානයි දෙවෙනි සමීකරණය V in දෙවෙනි සමීකරණය V in ඍණ V out R1 ධන R2 කියලා ගන්න පුළුවන්. මේ ආකාරයට මට පුළුවන් දෙපැත්ත ගුණිත කරගන්න. V out වාරය R1 ධන R2 සමානයි R3 V in ඍණ R3 V out කියලා ගන්න පුළුවන්.
දැන් මේකේ v out පද මම එක පැත්තකට ගන්නවා එවිට r1 ධන r2 v out මම මෙම පදෙත් මේ පැත්තට ගත්තොත් plus r3 v out සමානයි r3 v in දැන් මට පුළුවන් v out නෑ පද දෙකටම සමාන නිසා එළියට ගන්න v out ගත්තොත් මට පිට නැතුළට එනවා r1 ධන r2 ධන r3 සමානයි r3 v in දැන් මට පුළුවන් v out සා ගන්න v in වාරය r3 r1 ධන r2 ධන r3 කියලා දැන් මට මේ ආකාරයට ඕනම සමීකරණ මෙතන තියෙන ප්‍රතිරෝධයකට යොදන්න පුළුවන් මම සමීකරණය මට අවශ්‍ය r2 හරහා යොදා ගන්න නම් මෙහි r2 බෙදීම r1 ධන r2 ධන r3 කියන ආකාරයට යොදන්න පුළුවන් ඒ ආකාරයට මෙතන r එක වෙනස් කරලා මට පුළුවන් එම r එක හරහා ගන්න වෝල්ටේජතාවය කොපමණද කියලා සොයා ගන්න. එම ප්‍රතිරෝධයෙන් වෝල්ටේජතාව බෙදීම කොපමණද කියලා සොයා ගන්න. මේ ආකාරයට මට පුළුවන් r n දක්වා තියෙන r n වෙන ප්‍රතිරෝධකය හරහා බෙදෙන වෝල්ටේජතාවය කොපමණද කියලා හොයා ගන්න. v out සමානයි v in වාරයක් r n වෙන ප්‍රතිරෝධකේ මෙතන r1 ධන r2 rn දක්වා ප්‍රතිරෝධ වල එකතු වෙ යොදාගෙන මට පුළුවන් rn වෙන ප්‍රතිරෝධකේ හරහා වෝල්ටේජය බෙදීම කොපමණද කියලා සොයාගන්න. ඉතින් මම හිතනවා අද මගේ පාඩමෙන් ඔයාලට ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් එතු වෙන්නේ නැති කියලා. ඉතින් මේ වගේ දැනුම ඔයාලා ලබා ගන්න කැමති නම්, ඒ වගේම අනිත් අයටත් ලබා දෙන්න කැමති නම්, ඉතින් මගේ Facebook page එක share කරන්න, ඒ වගේම like කරන්න, ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලෙන් ඉල්ලා ඉන්නවා. ඉතින් මෙවැනිම video එකකින් නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.